මෙවර ස්ටාර් ට්‍රැවල් විශේෂාංගය තුලින් අපහා එකතු වන්නේ ජනප්‍රිය රංගන සහ ගායන ශිල්පිනි නතාෂා පෙරේරායි. නතාෂා ට්‍රැවල් කරන කෙනෙක්ද? ටිකක් විතර අඩුයි. විවේකයක් ලැබෙන අවස්ථාවල් ට්‍රැවල් කරනවා. ඒ වගේම ට්‍රැවල් කරන්න කැමතියි. ලංකාවේ වැඩිපුරම ට්‍රැවල් කරලා තියෙන්නේ කොහෙද? ගාල්ල, හික්කඩුව, නුවර, නුවර එළිය වගේ තැන්වල සහ ෂූටින් වලට ඇල්ලි ගිහින් තියෙනවා. බණ්ඩාරවෙල දියතලා වගේම අනුරාධපුරේ පොළොන්නරුවේ ගිය අවුරුද්ද ගියා. ඊට අමතරව සීගිරිය, අම්පාර වගේ තැන්වල ට්‍රැවල් කරලා තියෙනවා. මම ගොඩක්ම කැමති නුවරට තමයි. නුවර කියන්නේ හරිම නිෂ්කලංක පරිසරයක්. ඒ වගේම නුවර වැවරවුම කියන්නේ වෙනමම හැඟීමක්. ඒත් එක්කම නුවර එළියටත් ගොඩක් කැමතියි. එහෙත් තියෙන පරිසරයට සහ කාලගුණයටත් කැමතියි. නතාෂා ට්‍රැවල් කරපු විදේශ රටවල් මොනවද? ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය ලබාගෙන ඉන්න නිසා ට්‍රැවල් කරලා තියෙනවා. ඊට අමතරව එංගලන්තේ ලන්ඩන් වලට, ඉන්දියාවලට, සිංගප්පූරුවට, මාලදිවයිනට වගේම ඉතාලියේ ඉපදිලා අවුරුදු 25කට පස්සේ ඉතාලියට ට්‍රැවල් කරලා තියෙනවා. ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ ට්‍රැවල් කරලා තියෙන්නේ කොහෙද? ඕස්ට්‍රේලියාවේ දැන් කිහිපයකටම ජීවත් වෙලා තියෙනවා. ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, පර්ත් වගේ ප්‍රදේශවල ට්‍රැවල් කරලා තියෙනවා. අපි මොන රටකට ගියත් අපේ රට ලංකාව කියන හැඟීම නවත්තන්න බෑ. ඇත්තටම ඕස්ට්‍රේලියාව කියන්නේ කාලගුණේ, දේශගුණේ වගේ දේවල් තියෙන විවිධත්වයක් තියෙන රටක්. ඉතින් ඒ රටේ ප්‍රදේශ ප්‍රදේශයට ආවනිකුණු සුන්දරත්වයක් තියෙනවා. ඒ රටවල් වල සහ ලංකාව අතර වෙනසට තියෙන්නේ හරිම සැලසුම් සහගතයි. නීතියට අනුව ජීවත් වෙනවා. පරිසරයට ආදරේ. ඒ වගේම අනෙක් මනුස්සයට කරදරයක් වෙන්න අකමැති නිසා තමගේ වගකීම් ඒ විදිහට කළා ජීවත් වෙන මිනිස්සු ඒ රටවල් වල ජීවත් වෙනවා. ටොෆි කොලයක්වත් පාරේ නොදන්න තරම් මානසිකත්වයක් ඔවුන් තුල ගොඩනැගිලා තියෙනවා. විදේශ රටවල් ට්‍රැවල් කරද්දී නතාෂාගේ හිතට දැනුණු තැන් මොනවද? ලෝකෙ මොන රටේ ඇවිත්ත් ලංකාව තමයි අංක එක. ඊට අමතරව ලස්සනම රට නම් ඉතාලිය. මම ඉපදුණු රට ඉතාලිය. ඉපදිලා මාස දෙකෙන් ඉතාලියෙන්දලා ලංකාවට එන්නේ. එතකොට මම ඉතාලියේ සුන්දරත්වය දැක්කේ නැහැ. ඊට අවුරුදු 25කට පස්සේ මම ඉතාලියට ගියාට පස්සේ ගොඩක් තැන්වල ට්‍රැවල් කරා. පුදුමාකාර තරම් ඓතිහාසික තැන් ගොඩක් තියෙනවා. ඒ රටට ආවේණිකුණු ගෘහ නිර්මාණ ශිල්පයන් තියෙනවා. හරිම ලස්සන තැනක්. වතිකානු, රෝමය, මිලානෝ හරිම ලස්සන තැන් කිහිපයක්. ඉතාලියේ සංචාරය කරන අය දන්නවා ඉතාලිය කොයිතරම් සුන්දර රටක්ද කියලා. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඇඩ්ලෙඩ් කියන්නේ ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් හරිම නිදහස් තැනක්. ලංකාවේ ට්‍රැවල් කරද්දී කන්න ලැබුණු රස කැම මොනවද? ඇත්තටම මම ගොඩක් මගේ ජීවිතේ කෑමට ඉඩ තියලා තියෙනවා. අලුත් කෑම හදලා බලන්න, කාලා බලන්න ගොඩක් මම කැමතියි. කොහෙ ඇවිදින්න ගියත් මට බඩඉරිඟු ඕනෙමයි. බඩඉරිඟු කකා වාහනේ උනත් යන්න මං හරි කැමතියි. තව ගමේ විදියට උයලා මැටි වලදක කන්න මං ගොඩක් කැමතියි. කොළඹ වගේ නම් ඒ දේවල් හරි අඩුයි. නමුත් කොළඹින් පිටට ගියාම ඒ ගමේ කෑම කන්න ආසයි. රතු හාලේ බත් එක්ක චිකන් කාරියක්, පොලොස් මාළුවක් එක්ක කන්න මං වැඩිපුර කැමතියි. විදේශ රටවල් ට්‍රැවල් කරද්දි නතාෂට කන්න ලැබුණු රස කෑම මොනවද? ඉතාලිය ගත්තොත් නම් ඇවිදින්න බලන්න යනවට වඩා කෑම තමයි ගොඩක් විශේෂ. ඉතාලියේ තියෙන පීසා රස මේ ලෝකෙ කොහෙවත් නෑ මං හිතන්නේ. ඒකට හේතුව පීසා කියන දේ හැදෙන්නේ ඉතාලිය සහ ඉතාලියට ආවේනික කෑමක් නිසා වෙන්නේ නැති. ඒ වගේම පැස්ටා කියන්නේ පුදුම විදිය රස කෑමක්. මම අමත්‍යප නිසා ඒ රටවල තියෙන වයින් වගේ දේවල් වල රස නම් මට මිස් වෙනවා. වයින් වර්ග දහස් ගාණක් තියෙනවා. නමුත් ඒ රටවල ඒ දේවල් භාවිත කරන්නේ මත් වෙන්නේ නෙමෙයි. ඒ කෑම වලට වෙනස් රසක් එකතු කරන්නයි. ජීවිතේ කවදා හරි දවසක යන්න ආසාවෙන් ඉන්න තැනක් තියෙනවද? ඔව් ඇත්තටම ඒක හරිම ලස්සන බලාපොරොත්තුවක්. මම ගොඩක් කැමති සීත ඍතුවක ස්විස්ලන්තේ වගේ රටකට යන්න. හිම තියෙන කාලෙක ඒ ලස්සන අත්දැකීම් විඳින්න මං හරි ආසාවෙන් ඉන්නවා. ඒක වෙනස්ම හරිම ලස්සන හැඟීමක්. කුඩා කාලේ ට්‍රැවල් මතක මොන වගේද? ඇත්තටම ගොඩක් මතක තියෙනවා. ඒක තනක් තමයි කණ්ඩලම කියන්නේ. ගොඩක්ම චූටි කාලේ අම්මල එක්ක ගියපු ෆොටෝස් තාමත් තියෙනවා. ළඟදි කණ්ඩලෙම ගියාම චූටි කාලේ මතක අවදි වෙනවා. ට්‍රැවල් කරද්දී නතාෂාට සිදුවුණු අමතක නොවන සිදුවීම් මොනවද? එහෙම සිදුවීම් ගොඩක් තියෙනවා. එකපාරක් මීට අවුරුදු 2-3කට කලින් රත්නපුරේ ගියා. මං වැඩි ඇවිදින්න කැමති කෙනෙක් නෙවෙයි. එතනට වාහනෙන් යන්න බෑ කියලා විනාඩි 10න් යන්න පුළුවන් පොඩි දුරක් තියෙන කියලා පයින් එකක් ගියා. පොඩි දුරයි කියලා විනාඩි 45ක් විතර අර ගස් ගල්ලස්සේ ඇවිදින්න උනා. අන්තිමට මාව කසන්න අරක් මට ඇඬුණා. මොකද මට ඇවිදින්න පුරුදු නැති නිසා වෙන්න ඇති.